මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ නිරාගමික වාදය කියන දේශපාලන මතවාදයේ සම්බන්ධයෙන්. දැන් මුලින්ම නිරාගමික වාදය හඳුන්වා ගන්න ඕන. නේද? නිරාගමික කියන එකේ තේරුම ආගමික නොවන කියන එක. එතකොට ආගමික නොවන දේශපාලන මතවාදයක් හැදෙන්න ඕන කියන එක තමයි නිරාගමික වාදයේ සරල තේරුම. ආගම සහ දේශපාලන ඒකාබද්ධ කරන්න එපා. ආබද්ධ කරන්න එපා. ආගම වෙනම ස්වාධීන සංස්ථාවක් හැටියට දේශපාලනය වෙනම ස්වාධීන සංස්ථාවක් හැටියට දෙක ආකාර දෙකකට වෙන් කර පවත්වා ගත යුතු බව තමයි නිරාගමික වාදයෙන් අවධාරණය කරන්නේ. ඒකට හේතුව තමයි දේශපාලනයේ විසින් තමන්ගේ අවස්ථාවාදී ප්‍රවේශයන් සඳහා ආගම පාවිච්චි කරනවා. ඒක නිසා ආගමික ගැටුම් රාජ්‍යයන් තුල ඉස්මතු වෙනවා. එම නිසා ආගම සහ දේශපාලනය කියන කාරණාව පැහැදිලිවම දෙක දෙකක් ලෙස වෙන් කර තබා ගත යුතුයි කියන කාරණාව තමයි නිරාගමික වාදයෙන් අවධාරණය කරන්නේ. ආගමික නායකයන් පූජකයන් සොකීය කාර්යයන් කරනවා, දේශපාලඥයන් පාලකයන් සොකීය කාර්යයන් කරනවා. එහෙම නැතුව මේ දෙක ඒකාබද්ධ කරන්න එපා. එම නිසා ආගම සහ දේශපාලනය වෙන වෙනම පවත්වා ගන්න ඕන කියන එක තමයි මේකෙන් කියන්නේ. ජාතිකවාදී නැගිලෙද්දී අපිට සමහර රාජ්‍යයන් වල පිළිගන්න තිබුණා ආගම තනිකරම දේශපාලන ව්‍යාපාරයේ ප්‍රධානම කාරණාවක් ලෙස භාවිත කරනවා. ඒකට වෙන ආකාරයකින් කියනවා නම් ආගම කෙලින්ම ප්‍රචාරණ මාධ්‍ය හැටියට පාවිච්චි කරනවා. ඒක නිසා රාජ්‍යයන් වල ආගමික ගැටුම් ඉස්මතු වෙනවා. එහි ප්‍රතිඵලය තමයි නිරාගමිකවාදය පිළිබඳ උනන්දුව ලෝකේ පුරා ඇති වෙමින් ගියා. අපට ආසන්න ඉන්දියාව කියන රාජ්‍යයේ 1950 ගණන් වල ගෙන ආපු සංශෝධනයකින් ඉතා පැහැදිලිව අවධාරණය කරනවා 57 විතර ගෙන සංශෝධනයකින් රාජ්‍ය නිරාගමික විය යුතුයි. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රජාතන්ත්‍රවාදය අවධාරණය කරන ප්‍රමාණයෙන්ම නිරාගමිකවාදය කියන කාරණාව අවධාරණය කරනවා. ඉන්දියානු ආණ්ඩුක්‍රමය තුල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල කිසිම ආගමක් රාජ්‍ය ආගමක් ලෙස නම් කළ නැහැ. ඒක තමයි අපට ආසන්නයෙන්ම ගන්න තියෙන හොඳම උදාහරණ. එහෙනම් නිරාගමිකවාදය හඳුන්වන්න නිරාගමිකවාදය කියන්නේ මොකක්ද කියලා ලියන්න. ඒකේ වැදගත්කම ඉස්මතු වුණේ ඇයි? ආගමික ගැටුම් වාර්ග ගැටුම් ඉස්මතු වීම නිසා. එම නිසා අද ලෝකයේ වැදගත්ම දේශපාලන මතවාදයක් හැටියට නිරාගමිකවාදය කතා කරවනවා කියලා ලියන්න. ඒකට දාලා හොඳම අපට ආසන්නෙම තියෙන නිදර්ශනය ඉන්දියානු රාජ්‍යයේ නිරාගමික රාජ්‍යයක් බවට වස්තාවයෙන්ම පත් කිරීම කියන කාරණාව පෙන්වා දෙන. ඒ විදිහට හැඳින්වීම ලියන්න. නිරාගමිකවාදය කියන දේශපාලන මතවාදයේ සම්භාව්‍ය අපි හොයලා බලද්දී අපට පේනවා 18 19 20 වගේ සියවස්වල නිරාගමිකවාදයට අදාළ මූලිකාංග ඉස්මතු වන ආකාරය. විශේෂයෙන්ම යුරෝපා කේන්ද්‍රයෝ මේක කතා කරද්දී යුරෝපේ ප්‍රබුද්ධවාදී යුගයේදී එහෙම නැත්නම් බුද්ධිමය විප්ලවයේ සිද්ධ වෙන මොහොතේදී පල්ලිය හරහා ඇති කළ තිබුණු චින්තනයට ඇති කළ තිබුණු දර්ශනයට ඇති කළ තිබුණු කලාවට ඇති කළ තිබුණු බාධාව බිඳගෙන තමයි යුරෝපයේ ප්‍රබුද්ධවාදී යුගයට එළඹෙන්නේ. එහිදීම ආගම ප්‍රතික්ෂේප කිරීමක් සිද්ධ වෙනවා. මට මතකයි මැකියෙවිලි කුමාරයා කෘතියේදී ද ප්‍රින්ස් පූජකයා පූජාසනයටත් පාලකයා රාජාසනයටත් යොමු කරන ආගම දේශපාලනයෙන් වෙන් කරන. එනිසා ප්‍රබුද්ධවාදී අදහස් ඇතිවෙච්ච යුගයේ යුරෝපයේ එමෙතන බුද්ධිමය පරිවර්තනයේ සිද්ධ වෙච්ච යුගයේ යුරෝපයේ පැවති සාම්ප්‍රදායික කිතුණු පල්ලිය විමේචනය කරමින් තමයි ප්‍රබුද්ධවාදී අදහස් නිර්මාණය වෙන්නේ. ඒ තුලම කියනවා ආගම කියන එක දේශපාලනට යොදා ගන්න එපා, එහෙම යොදා නොගත යුතුයි කියන කාරණාව. එහෙම නිසා ඔබ ඊළඟ ඡේදය තුල උත්තරේ ගොඩනගද්දී මතක් කරන්න සඳහන් කරන්න නිරාගමිකවාදී අදහස් යුරෝපය තුල ඇතිවෙන්නේ පැවති සාම්ප්‍රදායික පල්ලිය විවේචනය කරමින් මැකියෙවිලි සිදු කර ප්‍රකාශ ලියන ආගම දේශපාලනය වෙන් කරා කියන කාරණාව ලියන්න. ඒ නිසා ලිබරල් වාදයේදී ලිබරල් වාදය තුලදී ප්‍රබුද්ධවාදී යුගයේ තුල නිදහසට අවකාශය හම්බෙනවා, නිදහස ඉල්ලනවා. ඒ නිසා ලිබරල් වාදය තුල ප්‍රධාන මතවාදයක් ලෙස නිරාගමික වාදය රාජ්‍ය නිරාගමික විය යුතුයි කියන කාරණාව අවධාරණය කරනවා. ඒක තමයි සම්භාව්‍යයට අදාළ කාරණාවන් හැටියට ඔබ සඳහන් කරන්න ඕනේ. ඉන්පස්සේ නිරාගමික වාදය ප්‍රණා තුනක් යටතේ එහෙම නැත්නම් ප්‍රධාන මූලධාර්මික සම්ප්‍රදායන් තුනක් යටතේ වර්ග කරන්න පුළුවන්. ඒක අලුත් ඡේදයක් තුළ ලියාගත්තා නම් හොඳයි, ගොඩනැගුවා නම් හොඳයි. එකක් තමයි ලිබරල් වාදී නිරාගමික වාදය. ඊන්පස්සේ සමාජවාදී නිරාගමික වාදය. ඊන්පස්සේ ඉන්දියානු නිරාගමික වාදය. ඒක කෙටි ප්‍රශ්නයකටත් අහන්න පුළුවන්. ලිබරල් වාදී නිරාගමික වාදය කියන්නේ මොකක්ද? ඒක තුළ තිබුණු මූලිකාංග මොනවාද? සමාජවාදී නිරාගමික වාදය කියන්නේ මොකක්ද? ඒක තුළ තිබුණු මූලිකාංග මොනවාද? ඉන්දියානු නිරාගමිකවාදය කියන්නේ මොකක්ද? ඒ තුල තිබුණු මූලිකාංග මොනවද? ඒක ලිබරල් වාදී නිරාගමිකවාදය තුල සාකච්ඡා කරපු මූලිකාංග අතර ප්‍රධාන තැනක් ගන්නවා රාජ්‍ය සහ පල්ලිය ආයතනික වශයෙන් වෙන් කිරීම. ඒක දැන් මම මේ වෙද්දිත් මීට කලින් පැහැදිලි කරලා තියෙන්නේ. රාජ්‍යයයි පල්ලියයි වෙන් කරනවා. රාජ්‍ය පල්ලිය ඒකාබද්ධ කරන්න බෑ. කියන්නේ පූජකයන් සහ දේශපාලකයන් අතර සම්බන්ධයක් නැහැ. දේශපාලනික අර්ථයේ ඖජ්ජලික සම්බන්ධතාවය තියෙන්න පුළුවන්. සහ ආගම ප්‍රචාරණ මාධ්‍යයක් ලෙස යොදාගන්නේ නැහැ කියන එක තමයි
ලිබරල්වාදී පළමු පිළිගැනීම හැටියට අපට කියන්න පුළුවන්. නැවත රාජ්‍ය ආගමෙන් වෙන් කිරීම කියන මූලිකාංගය ලිබරල් මූලිකාංගයක් නැත්නම් ලිබරල්වාදී නිර්ආගමිකවාදය තුල සාකච්ඡා කරන මූලිකාංගයක් බවට පත් වෙනවා. ආගම කියන්නේ මේ ආත්ම විමුක්තිය හොයාගන්න තියෙන එකක්නේ. එසා ඒක රාජ්‍යයත් එක්ක දේශපාලනයත් එක්ක ආබද්ධ කරන්න එපා, ඒක ආබද්ධ කරන්න එපා, ඒ දෙක අතර සම්බන්ධයක් හදන්න එපා කියන තමයි ලිබරල් නිර්ආගමිකවාදයේ දෙවන මූලිකාංගය ලෙස අපට හඳුන්වලා දෙන්න පුළුවන් වෙන්නේ. ඊළඟ මූලිකාංගය තමයි ආගම යනු පෞද්ගලික දෙයක් වීම කියන කාරණාව. ලිබරල්වාදීන් පෞද්ගලික නිදහසනේ අවධාරණය කරේ. එහෙම නැත්නම් පුජ්‍යල වාදනේ අවධාරණය කරේ. ඒතකොට ආගමේ ආගම රාජ්‍යයට ආබද්ධ කරන්න එපා. මොකද නිදහස කියන එක ආගමික නිදහස කියන එක ඒ මිනිස්සයාගේ ඒ පුජ්‍යලයාගේ පුරවැසියාගේ ෘචි අරුචිකම් මත තීරණය වෙන එකක්. එනසා ඒක රාජ්‍යයට ආබද්ධ කරන්න බෑ. ආගම මිනිස්සයා තීරණය කළ යුත්තේ ස්වාධීනව තමා කැමති තමාට දැනෙන සීමාවෙන් නිසා ආගම පෞද්ගලික කාරණාවක් ඒකට ආගම එම ආගමික ආගමට රාජ්‍යයත් තියන්න ඕනේ නැහැ කියන එක තමයි ඊළඟ අවධාරණය කරන්නේ. අනික තමයි ආගමික නිදහස අවධාරණය කරනවා. ඕනෑම ආගමක් අදහන්න ඕනෑම කෙනෙක්ට අයිතිය තියෙනවා. ආගම ප්‍රචාරය කරන්න අයිතිය තියෙනවා. ආගම අදහන්න අයිතිය තියෙනවා. ආගමික උත්සව තමන්ට අවශ්‍ය විදිහට සමරන්න අයිතිය තියෙනවා. ඒ ලිබරල් ක්‍රමවේදයක් තුළ නිරාගමිකවාදය සංකල්පගත කරලා තිබුණු ආකාරය හිම නැත්තම් ලිබරල් නිරාගමිකවාදී මූලිකාංග. ඒකෝ ලිබරල් රාජ්‍යයක් තුළ ලිබරල් මතවාදය තුළ ওই වගේ මූලිකාංග තියෙනවා. සමාජවාදී නිරාගමිකවාදී මූලිකාංග ගැන කතා කරද්දී මුලින්ම කියනවා සමාජවාදය ආගමත් එක්ක මිත්‍රශීලී නෑ. ආගමට අදාළ දරුණු විවේචනයක් සමාජවාදීන් විසින් ඉදිරිපත් කරන එල්ල කරනවා. මොකද මිනිස්සුන්ට රාජ්‍යයේ සැබෑ ස්වභාවයේ වහපු ප්‍රධානම සාධකයේ හැටියට තමයි ආගමේ හඳුනාගන්නේ. ඒ නිසා ආගම කියන එක ලෝක ස්වභාවය, තත්ත්ව ස්වභාවය, තත්ත්ව ස්වභාවය මිනිස්සුන්ට වසන් කරපු එකතකට මිත්‍යාවක් ලෙස තමයි සමාජවාදීන් දකින්නේ. ඒ නිසා ආගම කියන එක සමාජවාදී ක්‍රමයක් තුලදී බැහැර කරනවා, පිළිගන්නේ නැහැ. ආගම පවත්වා ගත්තත් රාජ්‍ය දැඩි නිරීක්ෂණ යටතේ පවත්වා ගන්න සමාජවාදී මොඩල් එකක් තුල, සමාජවාදී මාදලියක් තුල. අනික තමයි ආගමික සංවිධානවලට ආගමික පදනමක් සහිත සිවිල් ව්‍යාපාරවලට පදනමක් නැගී දීමකට සමාජවාදී මාදලියක් තුල ඉඩ හම්බෙන්නේ නැහැ. ඉන්දියානු නිරාගමිකවාදය තමයි ඊළඟ කොටස බවට පත්වන්නේ. ඉන්දියානු නිරාගමිකවාදය තුලදී ප්‍රධාන සංකල්ප දෙකක් ඉස්මතු කරන එකක් තමයි සර්වධර්ම සම්භාව කියන කාරණාව. සර්වධර්ම සම්භාව කියන කාරණාව අනික තමයි ධර්ම නිර්පේක්ෂතා නැත්නම් ධර්ම නිර්පේක්ෂා කියන සංකල්පය. ධර්ම නිර්පේක්ෂා කියන සංකල්පය කියන්නේ කිසිම ආගමකට විශේෂ වැදගත්කමක් දෙන්නේ නැහැ. සර්වධර්ම සම්භාවනාව කියලා කියන්නේ ඒ වගේම එකක් තමයි සෑම ආගමක්ම එක හා සමාන ලෙස සැලකීම. නැත්නම් එක විදිහට ගැනීම කියන කාරණා දෙක. ඉන්දියාව බහු සංස්කෘතික රාජ්‍යයක් නිසා, බහු ආගමික රාජ්‍යයක් නිසා ඉන්දියාව තුලදී ව්‍යවස්ථානුකූලව කිසිම ආගමකට රාජ්‍යයෙන් විශේෂ ආරක්ෂාවක් දෙන්නේ නැහැ. කිසිම ආගමක් රාජ්‍ය ආගම බවට පත් කළා නැහැ. ඒක තමයි ඉන්දියානු නිරාගමිකවාදය තුළ තියෙන මුඛ්‍ය කාරණාව හැටියට අපි අඳුනා ගන්න ඕනේ. ඒක ලිබරල් නිරාගමිකවාදයේම කොටසක් හැටියට තමයි කියන්න පුළුවන්න්නේ. හැම ආගමක්ම සමාන ලෙස සැලකීම, හැම ආගමකටම සමාන ඉඩ ප්‍රස්තාවක් ලබා දීම, කිසිම ආගමකට රාජ්‍යයෙන් විශේෂ ආරක්ෂාවක් ලබා නොදීම වගේ කාරණා ඉන්දියානු නිරාගමිකවාදය තුළ දක්නට පුළුවන්. නිරාගමිකවාදය අද ලෝකයට අදාළව කතා කරද්දී කරුණු දෙකක් නිසා වැදගත් වෙනවා. එකක් තමයි ආගමික රාජ්‍යයන් බිහිවීම කියන කාරණාවට, නැත්නම් ආගමික මූලධර්මවාදී රාජ්‍ය නිර්මාණය වීම කියන කාරණාවට යම් ආකාරයක බාධාවක් නිරාගමික රාජ්‍ය නිරාගමික මතවාදය තුලින් හදලා තියෙනවා. කියන්නේ ආගම කේන්ද්‍ර කරගත් දේශපාලනයක් සහිත රාජ්‍ය ව්‍යුහයන් බිහිවෙන එකට මේක යම් ආකාරයක බාධාවක් ලෙස නිර්මාණය වීම සාපේක්ෂව හොඳ කමක් ලෙස අපට කියන්න පුළුවන්. අනෙක් කාරණාව තමයි ප්‍රධාන වශයෙන්ම ජාතික රාජ්‍යයන් තුල ආගමික ගැටුම් ඇති වෙන්න අදාළ ඉඩ ප්‍රස්තාවන් යම් ආගමක් රාජ්‍ය තුලින් අනුග්‍රහයක් දක්වන්නත් යම් ආගමකට රාජ්‍ය තුලින් අනුග්‍රහයක් නොදක්වන්නත් කටයුතු කරනවා ආගමිකවාදී රාජ්‍යයන් උනෝතින් රාජ්‍ය එසේ නොකර සිටීමට උත්තේජනයක් නිරාගමිකවාදයෙන් ලබා දෙන දීලා තිබෙනවා. ඒක අපේ නිරාගමිකවාදය තුල තිබෙන වර්තමාන ලෝකයට අදාළ වන වැදගත්කමක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්.